අලුතින්ම ගෙවල් ඉදිකරන මේ මං කියන්නම් හවුස් ස්කීම් එක කියලා. ඉතින් මේ හවුස් ස්කීම් එක ළඟම තියෙනවා හයි ස්කූල් එකක්. දැන් ඔයාලට මේ පේන්නේ හයි ස්කූල් එක. අපි ගයක් මිලදී ගන්න සෝදානම් වෙනවා නම් මුලින්ම බලන්න ඕනේ අපිට ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම අපේ ළඟ තියෙන මුදල් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟට අපි තීරණය කරන්න ඕනේ අපි අලුතින්ම නිම කරන ලද නිවසක් මිලදී ගන්නවද එහෙම නැත්නම් පැරණි නිවසක් මිලදී ගන්නවද කියලා. ඉතින් මගේ අදහස නම් ඔයාලා පැරණි නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් 2000 වර්ෂයට පෙර ඉදිකරන ලද නිවසක් නම් හොඳයි. ඉතින් ඒක මගේ අදහසක්. ඊළඟට අපි නිවස ගන්න බලාපොරොත්තු වෙන ප්‍රදේශය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. රැකියාවක් කරන කෙනෙක්ට හෝ අධ්‍යාපන කටයුතු කරන කෙනෙක්ට කොච්චර දුර ප්‍රමාණයක් යන්න ඕනේද මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම වටපිටාව ගැනත් බලන්න ඕන. දැන් ඔයාලා බලනවා ඇති ග්‍රීන් කාඩ් වින් කරලා ඇමරිකාවට ආවට පස්සේ අපි කොහොමද ගයක් ගන්නෙ අපිට මොනවද ඒ සඳහා ඕනේ වෙන්නේ කියලා. ඉතින් මෙහෙ ඇවිල්ලා ගයක් ගන්නවා නම් අපේ ක්‍රෙඩිට් ස්කෝර් එක හොඳ මට්ටමක තියෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 740 වගේ ක්‍රෙඩිට් ස්කෝර් එකක් තියෙනවා නම් හොඳයි. ඒ වගේම ඔයා මිලදී ගන්න බලාපොරොත්තු වෙන ගෙදර වටිනාකමෙන් ඒ කියන්නේ අඩුත් ගානේ 3%ක් හෝ සමහරක් තැන්වල 3%ක් ඉඳලම ඩවුන් පේමන්ට් එක ඉල්ලනවා. ගොඩක් දුරට මෙහෙනම් 5%ක් වගේ තමයි ඩවුන් පේමන්ට් එක අහන්න. ඉතින් ඒ වගේ මුදලක් ඔයාගේ අතේ තියෙනවා නම් ගොඩක් හොඳයි. ඇත්තටම 20%ක් වගේ ඩවුන් පේමන්ට් එකක් ඔයා ළඟ තියෙනවා නම් ඔයාට ගොඩක්ම හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ සිහින නිවස ඔයාට මිලදී ගන්න පුළුවන්. ඔයාලා මෝගේජ් කරලා ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ ඉන්කම් එකෙන්, ඒ කියන්නේ ඔයාලට මන්ත්ලි හම්බෙන ඉන්කම් එකෙන් ඒ කියන්නේ ඔයාගේ මෝගේජ් පේමන්ට් එකක් ගෙවාගෙන යන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් ලෝන් එකක් ඇප්ලයි කරනකොට විශේෂයෙන්ම බලන්නේ ඔයාගේ ඉන්කම් එක කොහොමද කියලා. ඔයාලට මෝගේජ් පේමන්ට් එකක් ගෙවාගෙන යන්න පුළුවන් විදිහේ ඉන්කම් එකක් තියෙනවා නම් ඔයාලට නිවසක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ සමහරක් ඔයා දැන් හිතනවා ඇති ඔයාට මන්ත්ලි හම්බෙන වැටුපේ මෝගේජ් පේමන්ට් එක ගෙවන්න පුළුවන් කියලා. නමුත් ඔයා බලන්න ඕනේ ඔයාලා ඒ කියන්නේ මෝගේජ් පේමන්ට් එකත් ගෙවලා ඊට පස්සේ ඔයාට ජීවත් වෙන්න සරිලන මුදල් ඔයා ළඟ තියෙනවද කියලා. ඉතින් ඒ දේවල් බලලා තමයි මෙහි නිවසක් මිලදී ගන්න ඕනේ. මොකද ඔයාලා ලෝන් එකක් දාලා එක්ක වෙහිකල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙයක් මිලදී ගන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ අදාළ මාසෙට ඔයාලගේ පේමන්ට් එක ගෙවන්න ඕනේ. මොකද මෙහෙදී මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ඔයාලට අදාළ මාසෙදී ඔයාගේ ඒ කියන්නේ පේමන්ට් එක ගෙවා ගන්න බැරි වුණොත් ක්‍රෙඩිට් ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මෙහෙදී ක්‍රෙඩිට් ගැටලුවක් ඇති වුණොත් ඔයාට නැවත ලෝන් එකක් ගන්නත් අපහසුයි. ඒ වගේම මිලදී ගැනීමක් සිදු කරගන්න අමාරුයි. ඒ නිසාම මම කියන්නේ ඇමරිකාවට අලුතෙන් එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ඔයා මම හොඳට මතක තියාගන්න ඕනේ ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක නිවැරදි විදිහට පවත්වගෙන යන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම ඉන්න හරිය පොඩ්ඩක් ගෙවල් වල ප්‍රයිස් එක වැඩි. මොකද මෙහි කියන්නේ ස්කෝල හොඳයි නම් ඒ ආසන්නයේ තියෙන ගෙවල් මිල ටිකක් අනිත් තැන්වලට වැඩිය වැඩි වෙනවා. ඉතින් මේ හරිය සාමාන්‍යයෙන් අඩුම ඒ කියන්නේ රූම්ස් 3ක ගියා ලක්ෂ 3.5කට වගේ තමයි මිල වෙන්නේ. ලක්ෂ 3.5න් ඉහළට තමයි මේ හරියේ ගෙවල් වල ප්‍රයිස් වෙන්නේ. මාල තට්ටු දෙකක ගෙයක් බලන කෙනෙක්ට නම් මේ හරියේ ලක්ෂ 5ට වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගෙවල් වල මිල වෙනස් වෙන්නේ ස්කවර් ෆීට් ගාන වැඩි නම් ගෙදරක, ඒ වගේම රූම්ස් ගාන වැඩි නම් ගෙදර උස ප්‍රමාණය වැඩි නම් එහෙම ගෙදර ප්‍රයිසස් වෙනස් වෙනවා. දැන් ඔයාලට පේන්නේ තනි තට්ටුවක ඒ කියන්නේ රූම්ස් 3ක ස්කවර් ෆීට් 1600 වගේ ගෙයක්. ඒ වගේම හදලා ඉවරුනහම ගෙදරක පෙනුම කොයි වගේද කියලා පෙන්වන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඉන්නේ ස්කීම් එකේ. ගෙවල් හදපු ගෙවල් තියෙනවා. මේවා තාම බාගෙට හදලා තියෙන්නේ. සමහරක් ගෙවල් නම් මේ වෙනකොට සෝල්ඩ් වෙලා තියෙනවා.
මේ වගේ අලුතින් හදපු නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම කරන්න ඕනේ මේ නිවාස ඉදිකරන ආයතනයේ ඒජන්ට් කෙනෙක් මීට් වෙලා මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න එක. සාමාන්‍යයෙන් අලුතින්ම නිවාස ඉදිකරලා විකුණන ආයතන සතුව ඉදිකරන නිවාසවල තත්ත්වය දැනගන්න අපිට මොඩල් හවුස් එකක් බලන්න අවස්ථාව තියෙනවා. දැන් අපි බලමු මොඩල් හවුස් එකක් මොන වගේද කියලා. ඔයාලට මේ පේන්නේ මේ මොඩල් හවුස් එකේ කිචන් එක. සාමාන්‍ය මේ අලුතින් ඉදිකරන ලද නිවසක් මිලදී ගන්නවා නම් කිචන් එකට කුකර් එක, අවන් එක, මයික්‍රෝවේව් එක, බොහෝ දුරට ඩිෂ්වෂර් එකත් ලැබෙනවා. අපිට මිලදී ගන්න වෙන්නේ ෆ්‍රිජ් එක විතරයි. ඒ වගේම තමයි පරණ ගයක් මිලදී ගන්න කෙනෙක්ටත් කිචන් එකට මේ දේවල් ලැබෙනවා. බොහෝ විට ෆ්‍රිජ් එකත් ලැබෙනවා. අලුතින් ඉදිකරන ලද නිවසක් මිලදී ගන්නවා නම් ඒ තියෙන මොඩල් හවුස් එකක් බලන එක ගොඩක් වටිනවා. මොකද මොඩල් හවුස් එක බලලා අපිට තීරණය කරන්න පුළුවන් අලුතින් ඉදිකරන ලද නිවසක තියෙන ක්වොලිටි එක. ඒ කියන්නේ ෆ්ලෝ එක කොහොමද, ඒ වගේම කිචන් එකට බාත්รූම්ස් වලට යූස් කරලා තියෙන ඇක්සසරීස් මොන වගේද, ඇක්සසරීස් වල ක්වොලිටි එක, ඒ වගේම ගෙදර ඩිසයින් කරලා තියෙන විදිහ, මේ වගේ දේවල් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ දේත් කියන්නම ඕන, ඔයාගේ සිහින නිවස මිලදී ගන්න ප්‍රදේශය ඔයා හොඳින් දන්න. එහෙම නැත්නම් ඔයා දැනට ජීවත් වෙන ප්‍රදේශයක් නම් ගැටලුවක් නැහැ. නමුත් ඔයා නිවස මිලදී ගන්න බලාපොරොත්තු වෙන ප්‍රදේශය, ඔයාට ආගන්තුක ප්‍රදේශයක් නම් නිවස මිලදී ගන්න කලින් දෙපාරක් තුන් පාරක් වගේ පැත්තට ගිහිල්ලා ඒ ප්‍රදේශය ගැන අවබෝධයක් කරගන්න. මොකද අපි නිවසක් මිලදී ගන්න දිගු කාලයක් එහි ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන නිසා. දැන් මං ඉන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් දුරට වැඩ නිම කරපු ගෙදරක. මේ ගෙදර තියෙන්නේ ගාඩන් එක හදලා පුංචි පුංචි ටිකක් විතරයි හදන්න තියෙන්නේ. අපි එහෙනම් දැන් මේ ගෙදර ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ ගේ ඇතුළ වෙනම කියලා. මේ විදිහට තමයි මේ ගේ ඇතුළ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මම සම්පූර්ණම ගෙදර වීඩියෝ කරේ නැහැ. ගෙදර පුංචි කොටස් ටිකක් වීඩියෝ කරා. ඔයාලට මේ ගැන පුංචි අයිඩියා එකක් දෙන්න ඕන නිසා. දැන් මං ඉන්නේ ගොඩක් දුරට වැඩ අවසන් කරපු 2 ස්ටාරි හවුස් එකක. ඉතින් මේ ගෙදර සාමාන්‍යයෙන් ලක්ෂ 5 මාරකට වැඩි මිල වෙනවා. දැන් සමහරට ඔයාලට හීනයක් තියෙන්න පුළුවන් මෙහි ඇවිල්ලා මෙන්න මේ වගේ මොඩල් එකක ගෙයක් ගන්නවා කියලා. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරපු ගෙයක්. අපි අලුතෙන්ම ගෙයක් ගන්නවා නම් අපිට ඕන විදිහට ගේ ඩිසයින් කරගන්න, ඒ කියන්නේ ගේ බාහිර පෙනුම අපිට ඕන විදිහට සකස් කරගන්න බැහැ. ඉතින් ඒ කම්පැනි එක සතුව තියෙන ඩිසයින් සාමාන්‍යයෙන් 5ක් 6ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ ඩිසයින් අතරින් තමයි අපිට අපි කැමති ඩිසයින් එකට ගේ තෝරගන්න වෙන්නේ. ඉතින් අපිට ගේ බාහිර පෙනුම වෙනස් කරගන්න බැරි වුණාට අපි ගේ මිලදී ගත්තට පස්සේ අපිට පුළුවන් අපිට ඕන විදිහට ගාඩන් එක හදාගන්න, ඒ වගේම ගේ ඇතුලේ සමහරට ෆ්ලෝ එක වෙනස් කරගන්න, ඒ වගේ වෙනස්කම් අපිට කරගන්න පුළුවන්. පාවිච්චි කරපු ගයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාලට රියල් ඉස්ටේට් කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඉතින් අලුතෙන්ම ගයක් ගන්න කෙනෙක් නම් රියල් ඉස්ටේට් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. පරණ ගයක් ගන්න ඉන්න කෙනෙක්ට නම් රියල් ඉස්ටේට් කෙනෙක් ඕනේ වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා හිතනවා ඇති මීට වැඩිය අඩුවට අපිට ගෙවල් ගන්න බැරිද කියලා. ඉතින් සමහර ඒ කියන්නේ මංකේ සාමාන්‍යයෙන් අර ඉස්කෝලයක් හොඳ ඉස්කෝලයක් තියෙනවා නම් ඒ හරියේ ඒ පැත්තේ ගෙවල් ප්‍රයිස් වැඩි වෙනවා. ඉතින් අනිත් එක මේ අලුත් ගෙවල්. ඒ නිසා තමයි මෙච්චර ඒ කියන්නේ ප්‍රයිස් වෙන්නේ. සාමාන්‍යයෙන් පාවිච්චි කරපු ගෙයක් ඔයාලට මීට වැඩිය අඩුවට මෙහි හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මම නවතින්නම්. තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.